ඊයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර මණ්ඩලය ශ්‍රී ලංකාව සමග විස්තීරණ ණය පහසුකම් එකඟතාවය අනුමත කළා. ඒ අනුමත කිරීමෙන් ශ්‍රී ලංකාවට ඒ ණය ප්‍රතිවගත කිරීමේ ශක්තියක් තියෙන බවට සහතික කළා තියෙන්නේ. ශ්‍රී ලංකාව බංකොලොත් රටක් හැටියට මින් පස්සේ සලකන්නේ නැහැ. ඒ නිසා සාමාන්‍ය ගණදෙනු ආරම්භ කරන්නට පුළුවන්. ඒ වගේම අපේ විදේශ විනිමය තත්ත්වය දියුණුවෙන්ට අද ආනයන සීමා ක්‍රමානුකූලව ඉවත් කරන්නට යනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ, ඖෂධ, සංචාරක ව්‍යාපාරයට වාගේ වුවමනා භාණ්ඩ ඒ පළවෙනි වටේට ඇතුළත් වෙනවා. දැන් අපි මෙතන ඉඳන් ඉදිරි ගමන ගෙනියන්න ඕනේ මේ එකතාවයේ අනුව. දැනට මාගේ යුතුකම අපිට මේ එකතාවයේ ලබා ගන්නට ක්‍රියා කරපු රටවල් සියල්ලටමත් IMF ලෝක බැංකුවේ ප්‍රධානීන් දෙන්නටත් මගේ ස්තුතිය ප්‍රකාශ කරන්න. මේ ගැන මම සම්පූර්ණ ප්‍රකාශයක් පාර්ලිමේන්තුවට කරනවා. ඒ වගේම ගිවිසුමත් පාර්ලිමේන්තුවේ සභාගත කරනවා. විස්තීරණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවේ වැඩසටහන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විධායක කමිටු අනුමත කළ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කර තිබෙනවා. මෙම වැඩසටහන මගින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ජාත්‍යන්තර මූල්‍ය ආයතන සහ බහුපාර්ශ්වීය සංවිධාන වෙතින් අමරිකානු ඩොලර් බිලියන 7ක් දක්වා මූල්‍ය පහසුකම් ලබා ගැනීමට අවස්ථාව හිමිව ඇති බවයි රජය පවසන්නේ. මෙරටට ලබාදෙන විස්තීරණ ණය පහසුකම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුව ඊයේ දින රැස් වුණා. ඒ අනුව ශ්‍රී ලංකාවට ලබාදෙන ණය පහසුකම පිළිබඳ අවසන් නිල ප්‍රකාශය මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානි පීටර් බ්‍රුවර් සහ එහි ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානි මසහිරෝ නොසාකි ප්‍රකාශයට පත් කළා. Sri Lanka's debt is assessed to be unsustainable. Debt relief from Sri Lanka's creditors will be required to ensure debt sustainability. Having a path to restore debt sustainability, so-called financing assurances, is necessary for approval by the IMF executive board. ඒ අනුව මෙම අනුමැතිය සමග IMF වෙතින් මෙරටට ඩොලර් බිලියන 2.9ක් හිමිවීමට නියමිතයි. එය වාරික 4ක් යටතේ හිමිවනු ඇති බවයි IMF ප්‍රකාශයට පත් කරන්නේ. ඒ අනුව එහි පළමු වාරිකයේ ඉදිරි දින දෙක තුළ ලැබෙන බවයි IMF පවසන්නේ. ඒ යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 333ක් මෙරටට ලබා දීමට නියමිතයි. මෙම වැඩසටහන මගින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ජාත්‍යන්තර මූල්‍ය ආයතන සහ බහුපාර්ශ්වික සංවිධාන වෙතින් ඇමරිකානු ඩොලර් බිලියන 7ක් දක්වා මූල්‍ය පහසුකම් ලබා ගැනීමට අවස්ථාව සැලසෙනු ඇති. මේ පිළිබඳව ජනපති මාධ්‍යංශයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මේ ශ්‍රී ලංකාවට ඓතිහාසික සංදිස්ථානයක් බවයි. එසේම ජනපති රනිල් වික්‍රමසිංහ පවසන්නේ රට තුළ සිදු කරන ප්‍රියමනාප නොවන නමුත් අත්‍යවශ්‍ය වූ ප්‍රතිසංස්කරණයන් මෙන්ම රටේ ජනතාවගේ ඉවසීම සහ විශ්වාසය මත මෙම අනුමැතිය ලබා ගැනීමට හැකි වූ බවයි. මෙම ණය පහසුකම ලබා ගැනීමට සහාය දුන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සහ සෙසු අන්තර්ජාතික පාර්ශ්වකරුවන්ට ජනපති රනිල් වික්‍රමසිංහ සිය ස්තුතිය පළ කර තිබෙනවා. මේ අතර මෙරටට ලබා දෙන විස්තීර්ණ ණය පහසුකම පිළිබඳ එහි විධායක කමිටුව අනුමත කළ බව මුදල් රාජ්‍ය මාත්‍ය ශුහන් සේමසිංහ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශයට පත් කළා. මෙම අනුමැතිය ලැබීමත් සමගම ලෝකය ශ්‍රී ලංකාව දිහා මෙතෙක් පහුගිය වර්ෂය තුළ බලපු දෘෂ්ටි කෝණයෙන් බලන්නේ නැතුව ශ්‍රී ලංකාව ගෝලීය වශයෙන් පිළිගත හැකි ආර්ථික ප්‍රතිසංස්කරණවලට ගමන් කරපු, ඒ වගේම ණය තිරසාර භාවයක් ඇති කර ගැනීමට පුළුවන් රටක් හැටියට නම් කරනවා. ඒ වගේම අපිට එක පැත්තකින් අපේ රටේ රාජ්‍ය මූල්‍ය පාලනය වඩා විනිවිද භාවයකින් කටයුතු කරන්න ඉඩක් ලැබෙනවා. වගේම අපේ රටේ අනාගතය වෙනුවෙන් ආයෝජන ගෙනීම සඳහා අවශ්‍ය සුදුසු පරිසරයක් ගොඩනැගෙනවා. මොකද මේ වන විට මේ අනුමැතිය ලැබීමත් සමගම අපි විශ්වාස කරනවා ශ්‍රේණිගත කිරීමේ ආයතන අපිව ධනාත්මක ශ්‍රේණිගත කිරීමකට ක්‍රමානුකූලව ලක් කරයි. මේ අවුරුදු 4ක කාලය තුළ අපි බලාපොරොත්තු වෙනවා විදේශීය මූල්‍ය ප්‍රවාහයන් බිලියන 7ක් දක්වා වැඩි වීම.
මෙතර ශ්‍රී ලංකාවට ලැබුණු ණය පහසුකම් පිළිබඳ IMF ගේ කලමනාකරණ අධ්‍යක්ෂක ක්‍රිස්ටලිනා ජෝජිවා විශේෂ ප්‍රකාශයක් නිකුත් කළා. එය පවසන්නේ ඉහළ ගිය උද්දමනය ශ්‍රේ වූ සංචිත තිරසර නොවන රාජ්‍ය ණය සහ ඉහළ ගිය මූල්‍යංශයේ අවදානම් මැද්දේ ශ්‍රී ලංකාව ආර්ථික සමාජීය අභියෝගවලට මුහුණ දෙමින් සිටින බවයි. ඒ හේතුවෙන් මෙම මූල්‍ය පහසුකමට අදාළ වැඩසටහන කඩිනමින් සහ කාලීනව ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත් බවටයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂක ක්‍රිස්ටලිනා ජෝජිවා ප්‍රකාශ කරේ. මෙතර ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජෝලේ චන්ග් සිය ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින් කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් මෙරටට අනුමත කළ ණය පහසුකම ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත නිබරදි දිශානතයට ගෙන යාමට වැදගත් පියවරක් බවයි. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.